ස්වාමීන් වහන්සේ මම ඔබවහන්සේට යොමු කරන්න කැමති ප්‍රශ්නයක් මොකද අපි හැමතිස්සෙම සංකත අසංකත ධර්මය කියලා ගත්තාම අපි අපිට පේන්නේ ලෝකයාගේ මේ ඕලාරික වශයෙන් රූප වශයෙන් ගන්න කොටස් මේ මේ අපි කරන් අපි අපි රකින්නා සීලයත් ඇත්තටම සීල සමාධි ප්‍රඥා කියන එකත් මේකත් යම්කිසි සංකත ධර්මයක් ඒ කියන්නේ සමහරක් අවස්ථාවල අපි අපි දන්නවා අපි අපේ හිතේ සත්‍රාකාර කියන සංසයන් තියෙනවා කියලා. ඉතින් යම්ක සාස්ත්‍රා ස්වාමීන් වහන්සේ කොච්චර මේ වළක්කගෙන හිටියත් මේ අනුසය වශයෙන් විදාගෙන මේ ධර්ම කොටස් අවදි වෙනවා. ඒ කියන්නේ අපි අපි කොච්චර කරත් මේ තාවකාලික උත්සාහයක දෙන්නේ ඒ අනුසය ධර්මයේ අවස්ථානුකූලව මතුවෙනවා. ඒ කියන්නේ අපි මේ රකින්න සීල කියලා ස්වාමීන් වහන්සේ සංකතයක්ද? ඒක නිර්මාණය දක්වාම අපිට මේ 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 අභියෝගය තියෙනවාද? හොඳයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්න. නැතිනම් ඒ කියන්නේ දැන් අපි නිර්වාණයේ අපි සාමාන්‍යයෙන් අපි කියන වචනය පාවිච්චි කරන්නේ සංකේතාත්මකවයි මම කියන වචනේ පාවිච්චි කරන්නේ සංකේතාත්මකවයි සම්මුතිය පිහිටා එතකොට ඇත්තටම සිද්ධ වෙනවා නම් මේක මේ අපේ මේ අදහගෙන ඉන්න පින්වතුන්ගේ එක එක ධර්ම දැනුම් මණ්ඩල ඇති ශක්තිය ඇති නමුත් ඇත්තම කියනවා නම් වෙන්නේ සංකත ධර්මයකින් අසංකත ධර්මයක් දකින්නවා කියන එක තමයි වෙන්නේ හේතුව අකුසල ධර්ම ඔක්කොම සංකතයිනේ රූපේ සංකතයි වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම සංකතයි සංකාර යටතේ ගැනෙන්නා වූ සද්ධාව සංකතයි ඊළඟට වීරිය සංකත ධර්මයක් ඊළඟට සතිය සංකත ධර්මයක් සමාධිය සංකත ධර්මයක් ප්‍රඥාව සංකත ධර්මයක් විදර්ශනා ඥාන ඔක්කෝම සංකත ධර්ම ඊළඟට ඔය කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධර්ම ඔක්කෝම සංකත ධර්ම කසින ධර්ම ඔක්කෝම සංකතයි එහෙම සංකත ධර්ම හැටියට කතා කරන මේ මාර්ග ධර්ම වලට යන කොටත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා මේ මාර්ග ඥාන පහළ වෙනවනේ. ඒ මාර්ග ඥාන පහළ වෙන කොටත් ඇත්ත වශයෙන්ම ඒවත් හේතු වලින් හටගන්නේ. ඒව හැබැයි අර එකක් තියෙන්නේ අර ලෞකික ස්කන්ධේලා සලකන්නේ නැහැ. ඒක වෙන කතාවක්. හැබැයි මාර්ගයේ පහළ වෙන්නා වූ මාර්ග සිතත් ඇති වෙලා නැති වෙනවනේ. එතකොට මාර්ගසිත ඇති වෙලා නැතුණේ නැත්තම් ඵලසිත පහළ වෙන්න බෑනේ. ඵලසිත පහළ වෙලා ඇතුණේ නැතුණේ නැත්තම් නැවත මිනිසයාට මේ මම සෝවාන් වුණයි කියලා ප්‍රතිවික්ෂා ඥාන පහළ වෙන්න බෑනේ. ඉතින් ඒ ඔක්කොම සංකත යටතේ තියෙනවා. ඒ සංකත ධර්මයක් වන්නා වූ ප්‍රඥා ධර්මයෙන් තමයි අසංකත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නේ දකින්නේ. ඒ සංකත ධර්මයක් වන්නා වූ ප්‍රඥාවට තවත් උපකාරී සංකත ධර්ම සීල ගුණ ඊළඟට විරති ධර්ම සමාධි ධර්ම උපකාර වෙනවා. සංකත ධර්ම මණ්ඩලයක ප්‍රධානියක් වන්නා වූ ප්‍රඥාවෙන් අසංකත ධර්මයේ දකිනවා. හැබැයි එහෙම අසංකත ධාතුවක් වන නිර්වාණ ධාතුව පිවිතුරු නිර්වාණ ධාතුව පෙන්වා දුන්නේ මේ සංකත ධර්මයක් වන ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාවයි කියලා හිතාගෙනවත් ඒ ප්‍රඥාවටවත් ඇලුම් කරන්නේ නැහැ. හේතුව ඒකේ ලක්ෂණ දෙකක්. බුදුරජාන් වහන්සේ ඒ නිසා දේශනා කරනෝනේ මට මේ පරම ශාන්ත වූ ලෞතුරා බුදුබව නිර්වාණ ධාතුව ලබා ගත්තා ලබා දුන්නා වූ ඒ ඥානේවත් මට ඇලීමක් නැහැ කියලා. ඒ කියන්නේ ඔය ධම්මට්ටි ඥානය කියන තැන කියන්නේ. සම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ඒ ඥානේ වුණත් නැති වෙන, ගැය වෙන දෙයක්. ඒක නිසා මෙතනදී කියන්න තිබෙන්නේ අසංකත ධාතුව වන්නා වූ දෙයක් නිර්වාණ ධාතුව දකින්නේ සංකත පැත්තක බර වී තිබෙනා වූ ප්‍රඥා කියන ධර්මයකින්. ඒක සීලයේමුත් සීලයත් ඒකටයි කිය. අපි අනිතර තමයි අර අනුසේ ධර්ම එනවා.
අනුසේ ධර්ම ඇවිල්ලා එක එක පීඩාවල් පෙරනවා. ඒ අනුසේ ධර්ම එනකොට අනුසේ මේක අනුසයක් නිසා ආවේ කියලා තීරුම් ගන්නකොට මේක යටපත් කරන්න ආය නැතු මේ ඒක නිදි කරවන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්න තාක්කල් අපිට ඔය කෙලෙස් නිදි කරවල තියන්න වෙනවා. හේතුව මේ ඔය මං දන්නවා සමහර තැන්වල ඔය මේ ගෙවල් දොරවල් වල වැඩ කරවා මිනිස්සු වැඩ කරගන්නේ ළමයි නිදි කරවල. හේතුව ඒගොල්ලෝ නැගිට්ටයෙන් පස්සේ හරි කරදරයි. කෑ ගන්නවා, අදිනවා, ඒ මේ දඟලනවා, දුවනවා. ඒගොල්ලෝ ආම්බම් කරන්න ගියන් පස්සේ මේ හරි අමාරුයි. ඒක නිසා සමහර වැඩිහිටියෝ කාන්තාවෝ පිය පක්ෂයේ අය ඒගොල්ලෝ දරුවෝ නිදි කරවල ඒ ළමයි නිදි අත්ත ගමන් තමයි අනිත් වැඩවල කරගන්නේ. ඒ වගේ කිලස් කියන දේවල් නිදි කරවල වටලා කලාන්ත ගස්සලා තියාගෙන අනුසේ වශයෙන් තියෙන්නල ඒ අතර තමයි කරන්න උනන්නේ ඒ අනුසේ නසන්න පුළුවන් ශක්තිය හදන්න උනේ ඒ විලාසය. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එක හොඳින් තේරුම් කර දුන්නා. බොහොම පිං ස්වාමීන් වහන්සේ.